චීනයේ බීජිං නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන මුදල් අමාත්‍ය ලෑන් ෆුවාන් අතර හමුවක් අද පැවැත්තුණා. එහිදී ලංකාවේ ණය ප්‍රශස්තකරණ උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහය ලබා දීමට සූදානම් වන බව චීන මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝග පිළිබඳ මනා අවබෝධයක් චීනයට තිබෙන බව පැවසූ මුදල් අමාත්‍යවරයා එම අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ගවල ප්‍රගතියද ඇගැයීමට ලක් කළ බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. මේ අතර කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දෙවැනි අදිරේ සංවර්ධන කටයුතු වලට සම්බන්ධ පාර්ශ්වකරුවන් බීජිං නුවරදී ඒ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ගිවිසුම් වලට එළඹීමට සමත් වී තිබෙනවා. කොළඹ වරාය නගර ආර්ථික කොමිසම, චයිනා හබ ඉංජිනේරින් සමාගම, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සහ චීනේ හුනාන් කන්ස්ට්‍රක්ෂන්ස් ඉන්වෙස්ට්මන්ට් සමූහය මෙම ගිවිසුම් වලට අත්සන් තැබූ බවට කොළඹ වරාය නගරය සඳහන් කළේ. මෙම ආයෝජන ගිවිසුම් වලට වරාය නගරයේ මරිනා ව්‍යාපෘතිය, මරිනා හෝටල් ව්‍යාපෘතිය සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන කොළඹ ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානයේද ඇතුළත් වෙනවා. මේ අතර චීනයේ පැවැත්වෙන එක් තීරයක් එක් මාවතක් සමුළුවට පැමිණි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවති හමුවක් සඳහා රුසියානු ජනාධිපතිවරයා ගමන් ගන්නා අවස්ථාවේදී ආරක්ෂක අංශ සමාජිකයෙකු න්‍යෂ්ටික අවි පාලක ගමන් මල්ල රැගෙන යන දුර්ලභ දසුනක් රුසියානු මාධ්‍ය වාර්තා කරනවා. චෙගෙට් නමින් හඳුන්වන මෙම න්‍යෂ්ටික අවි පාලක ගමන් මල්ල සාම්ප්‍රදායිකව ජනාධිපතිවරයා සමගින් රැගෙන යනු ලබන්නේ රුසියානු නාවික නිලධාරියෙකු විසින්. රුසියානු ජනාධිපතිවරයා ගමන් ගන්නා සෑම අවස්ථාවකදීම මෙම න්‍යෂ්ටික අවි පාලක ගමන් මල්ල රැගෙන යනු ලබන නමුත් ඒ රූපගත කිරීම විරල සිද්ධියක් වනවා. මෙම ගමන් මල්ල තුළ ඇති සන්නිවේදන උපාංග හරහා ජනාධිපතිවරයාට ඔහුගේ හමුදා ප්‍රධානීන් අතිශය රහසිගතව සම්බන්ධ කරගත හැකි. එහි ප්‍රධාන කාර්ය වන්නේ ජනාධිපතිවරයාට න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීම සඳහා අනුමැතිය ලබා දීමට හැකිවීමයි.